මේ අපි කරපු පැමිණිල්ලට අදාළව පරීක්ෂණ කටයුතු සිද්ධ කරන්න තියෙනවා. ඉතින් 10ට එන්න කියලා කිව්වා මේ යතුරු අරන් ගිහිල්ලා මං හිතන්නේ මේවා අස්ත්‍රානගත කරපු පිරිස තාම නැහැ. ඉතින් අපේ වෘත්තීය සමිතිය ඇතුළු මේ අලුත් අවුරුද්දේ දැන් මේ අයට පඩිනඩි ගෙවා ගන්න බැරුව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් පොලිසිය දැනුම් දීම අනුව මම පැමිණිලා ඉන්නේ අධිකරණ තීන්දුවක් මත නෙමෙයි. විශේෂයෙන්ම මේ පක්ෂ කාර්යාලයට පහුගිය දවස් ටිකේ මේ කඩාපැනපු කණ්ඩායම් මේව යතුරු අස්ථාන ගත කරලා පක්ෂ කාර්යාලය අරගන්න බැරුව හිටියේ. ඉතින් ඒ නිසා දැන් අද මම වැඩබල්ල මහලේකම්වරයා විදිහට පක්ෂ කාර්යාලයට ඇතුල් වෙනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විරුද්ධව පනවපු වාරණ නියෝගයට අපි නීතිමය කටයුතු ආරම්භ කරන්නේ 18 වෙනිදා. ඉතින් මේ ප්‍රශ්නේ මූලික ආරම්භය ඇවිල්ලා ප්‍රතිපත්තිමය කාරණාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට ගෙන යෑමේ වැඩපිළිවෙලේ අවසාන ප්‍රතිඵලයක් තමයි මේක. පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විදිහට මේ මූලස්ථානයේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතු සියල්ලම පක්ෂයේ ලේකම්වරයාට බාර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පක්ෂයේ ලේකම්වරයා විදිහට මේ ගොඩනැගිලා තියෙන මගේ බාරේ වෙන කාටවත් යතුරු දීලා හරියන්නේ නැහැනේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු පිරිසක් පක්ෂ මූලස්ථානයේ මේ වන විට අලුතින් ඉබි යතුරු දැමුවා. ඉන් අනතුරුව ඔවුන් ප්‍රකාශ කළේ පක්ෂය තුළ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් පොලිසිය අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. ඔව් දැන් අපි පිටත් වෙනවා. මොකද දැන් ඔබතුමාලම දැක්ක මං හිතන්නේ සෑහෙන වෙලා අපි හිටියා මේ ස්ථානයේ. පොලිසිය SP මහත්තයාට සහ OIC මහත්තයාට අපි අපේ කරුණු ප්‍රකාශ කරා. ඉතින් අපක්ෂපාතීව මේ පරීක්ෂණ කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. දැන් ඔය ඊයේ තිබිච්ච නීති විරෝධී දේශපාලන මණ්ඩල රැස්වීමට අපි ගියේ නැහැ. දේශපාලන මණ්ඩලයේ බහුතරය පක්ෂයේ මහලේකම්තුමා දරන ස්ථාවරයේ තමයි දරන්නේ. ඒ නිසා අපි ඉතාම නුදුරේදී එතුමාගේ නායකත්වයෙන් නිල වශයෙන් එතුමාට හිමි බලතල ප්‍රකාලව දේශපාලන මණ්ඩලයේ බහුතරය කැඳවලා අපිට පුළුවන් වැඩබලන සභාපතිවරයෙක් පත් කරගන්න අපි ඒක කරනවා. මේගොල්ලන්ට මේ නීතියානුකූලව අයිතියක් තියෙනවා නම් මේගොල්ලෝ මෙතනට එන්න ඕනේනේ. මේගොල්ලෝ කරේ නීති විරෝධී වැඩක් නිසා තමයි නීතිය ඉදිරියට එන්නේ නැත්තේ. ඔය මැති අමතුරු රජයේ දේපළ විකුණනවා වගේ මේ ස්ථානයත් හෙට අනිද්දාට විකුණන්න තමයි වෙලා තියෙන්නේ. අපි ඒකට විරුද්ධයි.